Sadhu, sadhu, sadhu. Namaskar viva buduruvanat samadha buduhimi saranayami. Namaskar viva damruvanat samadha sadham saranayami. Namaskar viva sangaruvanat samadha mahasangha saranayami. Namaskar viva tunuruvanat samadha tisarana saranayami. Sadhu, sadhu, sadhu. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් කිරිබත් ගුරු ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු, සාදු, සාදු. ශ්‍රද්ධාවන්ත, වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස අද දවසේ රාජාංගණය යාය 13 ප්‍රදේශයේ පොදු ක්‍රීඩාංගණයකට එකතු වෙලා මේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාවකට ශ්‍රවණය කරන්නට. ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය ජාලයත් අනුරාධපුර මහමෙවුනාව ධම්මචේතිය භාවනා අසපුවත් එක්ව සිදු කෙරෙන වස්සාන ධර්මදේශනා මාලාවේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනයක් සමග තමයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා දෙවියන්ට මිනිස්සුන්ට යහපත සැපය සලසන උත්තරීතර ධර්මයක් දේශනා කරනවා. ඒ දේශනා කරන ධර්මය දෙවියන්ට මිනිස්සුන්ට සැප සලසනවා. ඒ ධර්මය ඇහෙන්නේ ලෝකෙට කලාතුරකින්. කලාතුරකින් ඇහෙන දහම කලාතුරකින් කෙනෙක් තමයි අහලා අවබෝධ කරගන්නේ. කෝටි ගාණක් මිනිස්සු හිටියට
මේ දහමෙන් ප්‍රයෝජන ගන්නේ අතලොස්සයි. අද මේ වෙනකොට මනුස්ස ලෝකේ කෝටි 840 ජීවත් වෙනවා. ඒ 840න් බුදුරජාණන් වහන්සේ වදාළ දහම පිළි අරගෙන ජීවත් වෙන කෝටි 2-3යි ඉන්නේ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිගත් පිරිස ටිකයි. මහායාන කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නෙවෙයිනේ. කවදාවත් බුදුරජාණන් වහන්සේලා බුදු බව පතන්න කියලා කිව්වේ නෑ. ඒ දහමේ තියෙන්නේ හැම දිනාම බුදු බව ලබන්න ඕනේ. රහතන් වහන්සේලාගේ ඒ ස්වභාවය ෂය වෙලා යනවා, ඒක පිරිහෙනවා. ඒ නිසා රහත් භාවයේ වැඩක් නෑ. ඒ නිසා සම්මා බුදු බව ලබලා සියලු දෙනාටම සිත සරසන්න ඕනේ කියලයි ඒ දහම කියවෙන්නේ. ගෞතම බුදුරජාණන්සේ වදාළ දහම නෙවෙයි ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහරහත් වෙලා පිරිනිවන් පාන්න, එතකොට ඒ කෙනාට සැප ලැබෙනවා. කෙනෙක් පසේ බුදු වෙලත් පිරිනිවන් පානවා. කෙනෙක් සම්මා සම්බුදු වෙලත් පිරිනිවන් පානවා. හැබැයි සම්මා සම්බුදු වෙන්න හැමෝටම බෑ. ඒක පුළුවන් 40ක් දිනෙකට විතරයි. ඒකට මහා වීරියක්, මහා කැපකිරීමක්, මහා ඉවසිල්ලක් ඕනේ. කල්ප ලක්ෂ ගානකට, අසංකේය කල්ප ලක්ෂ ගානකට බුදුවරු බිහි වෙන්නේ 10-15 නමයි. එතකොට අපි ඔක්කොටම බුදු බව ලබන්න කොච්චර කල් යයිද පැතුවොත් එහෙම. ඒ නිසා එච්චර සසර යන්න බෑ. යන්න ගියොත් ඉපදෙන මැරෙන මේ සසරේ අතිශය දුකක් විඳින්න වෙනවා. ඉතින් බුදු බව ලැබපුවාමත් ලැබෙන්නේ අමා නිවන නම්, මහරහත් වෙච්චාමත් ලැබෙන්නේ අමා නිවන නම්, ඒ නිවනේ වෙනසක් නැත්තම් වඩා හොඳ කල්ප ගණන් ගිහින් නිවන් දකින්න එකද මේ ජීවිතේම පුළුවන් නම් නිවන් දැකලා සසර දුකින් එතර වෙන එකද වඩා වටින්නේ කෝකද? අපිට පුළුවන් කෝකද? අපිට දරන්න පුළුවන් කෝකද? පුළුවන් ද කල්ප ගණන් අපායේ, තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ හරහා ගිහින් ඉපදෙන මැරෙන දුක විඳලා 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 ඇස් ඉස් මස් ලේ දන් දීගෙන විඳින්න තියෙන අනේක ප්‍රකාර දුක් විඳලා කල්ප කෝටි ගානකට පස්සේ සම්බුදු වෙන්න වුණොත් ඔබට පුළුවන්ද? ඔබට බෑ. එහෙම වෙන්නේ නෑ. ඒ නිසායි බුදුවරු සම්බුදු බව පතන්න කියලා කොහෙවත් වර්ණනා කළේ නැත්තේ. බුදුරජාණන් වහන්සේලා නිතරම උනන්දු කළේ තමන්ගේ ශ්‍රාවකයන්ට සෝතාපන්න වෙන්න, සකරදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, මහරහත් වෙලා පිරිනිවන් පාන්න. මහරහත් භාවයේ එක සැරේ ලක්ෂයකට උනත් පුළුවන්, කෝටි ගානකට උනත් පුළුවන්. සමහර දවස්වල බුදුරජාණන්සේ ධර්මයේ දේශනා කරනකොට එක තැන 500 දෙනා මහරහත් වුණා. එක තැන 500ක් මහරහත් වෙච්ච තැන් කොච්චර තියෙනවද? 80,000 ගණන් මාර්ගඵල ලැබපු අය කොච්චර ඉන්නවද? සැවැත්නුවර කෝටි 7ක්
ජනගහනය හිටිය කියනවා බුදුරජාණන්සේ කාලේ. ඒ කෝටි හතෙන් කෝටි පහක්ම මාර්ග පලලාබී. එක්කො සෝතාපන්නයි, එක්කො සකරදාගාමි, එක්කො අනාගාමි. එහෙම නැත්තම් මහරහත්. මහරහත් වුණොත් එක්කො පැවිදිවෙන්න ඕනෑ, එක්කො දින හතක් ඇතුළේ පිරිනිවන් පාන්න වෙනෝ. ඉතින් කෝටි හතෙන් කෝටි පහක්ම ගිහි ගෙදර ඉන්න අය මාර්ගඵලලාභීන්. ඒ අය දැන් එක්කො දිවිය ලෝකේ, එක්කො බ්‍රහ්ම ලෝකේ. එහෙම නැත්තං ඒ කෝටි පහම මේ වෙනකොට පිරිනිවන් පාලා. එහෙමනම් කළ යුත්තේ මහරහත් වෙන ප්‍රතිපදාවක් පුරුදු කරන්න ඕනේ. ඒ තමයි ඉක්මනටම ඉපදෙන මැරෙන දුකෙන් නිදහස් වෙන ක්‍රමය. ඒ තමයි ඉක්මනටම ඉපදෙන මැරෙන දුකෙන් නිදහස් වෙන ක්‍රමය. අපිට කොහොම හරි ක්‍රමයකට ඉක්මනටම ඉපදෙන මැරෙන එකෙන් නිදහස් වෙන්නයි අවශ්‍ය. ඉක්මනටම. ඒකට හේතුව මොකද්ද? ආයි ඉපදුනොත් ආයෙත් වයසට යනවා. මේක දරන්න බෑ. ආයි ඉපදුනොත් ආයෙ ලෙඩ වෙනවා. ඒක දරන්නත් බෑ. ඉපදුනොත් මැරෙනවා. ඒක දරාගන්නත් බෑ. ඉපදුනහම කැමති දේ ලැබෙන්නේ නෑ. අකමැති දේ ලැබෙනවා. ප්‍රියයගෙන් වෙන් වෙන්න වෙනවා. අප්‍රියයත් එක්ක එකතු වෙන්න වෙනවා. මේ හැම දුකකටම මූණ දෙන්න වෙනවා. ඉපදෙන ඉපදෙන හැම ජීවිතේම. සමහරට මේ සැරේ වයසට යනවා කියන දුක, ඊළඟ සැරේ ලෙඩ වෙනවා කියන දුක, ඊළඟ සැරේ මැරෙනවා කියන දුක තමයි අපිට බලවත් ලැබෙන්නේ. කොහොම හරි අපි දුක් විඳින එක තමයි කරන්නේ. ඒ දුක මිනිස්සුන්ට දරාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා, මහණෙනි රජ කෙනෙක් හොරෙක් වල්ලා ගන්නවා කියන. ඒ හොරාට දඬුවමක් පනවනවා කියන. ඒ තමයි උදේම හෙල්ල පාරවල් 100ක් අයින්ඩ නියම කරනවා. හොරාට මොකද කරන්නේ? හෙල්ල පාරවල් 100ක් අයින්ඩ නියම කරනවා. ඊට පස්සේ රජුරුව මේ නියම කරලා දවල් කෑමට එනවා කියන. අහනවා කියනෝ ඇවිල්ලා, අර හොරා මැරුණද? අනේ ස්වාමීනි, හෙල්ල පාරවල් 100 කාලා මේ මිනිහා මැරුණේ නෑ කියන. රජුරුව කියනවා, එහෙනම් දවල්ටත් හෙල්ලෙන් 100 පාරක් අයින්න කියනෝ, ඇඟ පසාරු කරන් යන්න. දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අයිනවා කියන. ඊට පස්සේ රෑ කෑමට එනවා කියන. රෑ කෑමට ඇවිල්ලා අහනවා කියනවා, අර හොරා මැරුණද? එතකොට කියනවා, ස්වාමීනි තාම මැරුණේ නෑ කියන. දැන් දවසට හෙල්ල පාරවල් කීයද? 300යි. රජ්ජුරුවෝ මේ විදියට දවස ගානේ හෙල්ල පාරවල් 300 ගානේ අවුරුදු 100ක් එක දිගට අයිනවා කියන. මැරෙන්නේ නැහැ කියන. අපි හිතමුකෝ දවසකට හෙල්ල පාරවල් 300යි, අවුරුද්දට 300 වැඩි කිරීම 365යි, අවුරුදු 100ට තවත් 100ෙන් වැඩි කරන්න. අපි හිතමු නොමැරි හිටියොත් ඔච්චර හෙල්ල පාරවල් කාලා පින්වත් මහණෙනි කවදා හරි කවුරු හරි කියනවා නම් එයා සෝතාපන්න වෙනවා කියලා. හෙල්ල පාරවල් දවසකට 300 ගානේ අවුරුදු 100ක් එක දිගට කෑවට පස්සේ එයා සෝතාපන්න වෙනවා කියලා කවුරු හරි කියනවා නම් මහණෙනි මේ හෙල්ල පාරවල් කන්න කැමති වෙන්න කියන. ඊටත් වඩා සෝතාපන්න වීම හොඳයි කියන. හෙල්ල පාරවල් 100 කන්න
කැමති වෙන්න ඕන කියනවා. හෙල්ල පාරවල් 100 කාපුවාම සෝතාපන්න වෙනවා නම් දවසකට 300යි ඒ වගේ අවුරුදු 100ක් හෙල්ල පාරවල් කණ්ඩ කැමති වෙන්න කියනවා. එහෙම වුණාම සෝතාපන්න වෙනවා නම් ඒකට හේතුව මොකක්ද? සෝතාපන්න නොවුනොත් විඳින්න තියෙන දුක ඊට වඩා බරපතල වැඩි නිසා. ඊට වඩා බරපතල වැඩි නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ එච්චර ඉවසන්න කියන්නේ ඇයි? එච්චර දෙයක් පණවන්නේ ඇයි? ඊට වඩා සෝතාපන්න වීම වටින නිසා, සැප ලැබෙන නිසා. එතකොට සෝතාපන්න වෙනවා කියන එක එච්චර වටින එකක්. අවුරුදු 100ක් දවසකට 300 පාර ගානේ හෙල්ල පාරවල් කාලා හරි සෝතාපන්න වෙන්න ලැබෙනවා නම් ඒක මහා සැපක් කියනවා. ඒ වගේම බුදුරජාණන්සේ ආය දේශනා කරනවා, වෙරළු ගෙඩි වගේ පස්ගුලි 7ක් අරගන්න, ගල් කැට 7ක් අරගන්න, වෙරළු ගෙඩියක් විතරේ තියෙන එකක් අරගෙන මේසයක් උඩ තියෙනවා. අහනවා බුදුරජාණන් වහන්සේ, මහණෙනි මේ වෙරළු ගෙඩි 7ද ලොකු, එහෙම නැත්නම් මේ මහා පොළොවේ 5ද වැඩි කියලා අහනවා, මහා මේරුවද ලොකු කියලා අහනවා, මේ වෙරළු ගෙඩි 7ද ලොකු, මහා මේරු පර්වතයේද කියලා අහනවා. ඒ වෙලාවේ මේ මිනිස්සු කියනවා, ස්වාමීන් වහන්සේලා කියනවා, ස්වාමීනි මහා මේරු පර්වතේමයි ලොකු, වෙරළු ගෙඩි 7 ඊටාම පුංචි කියනවා. එතකොට බුදුරජාණන්සේ දේශනා කරනවා, මහණෙනි කෙනෙක් සෝතාපන්න වුණොත් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝයා සරණ ගිහිල්ලා, සීලයක් ආරක්ෂා කරලා කෙනෙක් මැරෙන්න ඉස්සෙල්ලා සෝතාපන්න වුණොත් එයා නැති කරලා දාන දුක මහා මේරු පර්වතයේ තරම් දුකක් වෙනවා. සෝතාපන්න වෙනකොට නැති වෙන දුක, ඉවර වෙන දුක මහා මේරු පර්වතයේ තරම් කෙනා. එයාට විඳින්න ඉතුරු වෙන දුක මේ ගල් කැට 7 තරම් කෙනා. සෝතාපන්න කෙනෙක් නැති කරලා දාන, ගෙවලා දාන දුක මහා මේරුව තරම් කෙනා. එයාට විඳින්න ඉතුරු වෙන දුක වෙරළු ගෙඩි 7 තරම් කෙනා. දැන් එතකොට ඔබට තේරෙනවද, අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරලා ඇයි සෝතාපන්නවත් වෙන්න ඕන කියන එකේ තේරුම? අඩුම තරමේ අපි ගිහියෝ හැටියට, ඔබ පැවිද්දෝ හැටියට, අපිත් මැරෙන්න ඉස්සරලා සෝතාපන්නවත් වෙන්න ඕනේ කියන්නේ ඇයි? ඒ තමයි මේ ජීවිතේ අපි සෝතාපන්න වුණොත් අපි නැති කරලා දාන දුක මහා මේරුව තරම්, අපිට විඳින්න වෙන දුක අර වෙරළු ගෙඩියක් වගේ ගල් කැට 7 තරම්. එච්චරට සෝතාපන්න වෙච්චාම ලැබෙන සැපේ. මෙතන ඉන්නවා 2000ක්. ඒ 2000 මැරෙන්න ඉස්සෙල්ලා සෝතාපන්න නොවුනොත් සතර අපාය හරහා යන්න වෙනවා. රැස් කරන පිනට දිව්‍ය ලෝකෙක ඉපදුනත් ඒ පින ඉවර වෙච්ච ගමන් ඉස්සර වෙන්නේ මොකද්ද? ඉස්සර වෙන්නේ කරපු පව. සක්විති රජ කෙනෙක් ධාර්මිකව රට පාලනය කරපුවාම එයා මැරිලා උපදිනවා කියනවා දිව්‍ය ලෝකෙ. සක්විති රජුරෝ ඊට පස්සේ උපදින කොහෙද? දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ ඉන්නකම් පින ගෙවුනහම පිනත් අනිත්‍යයිනේ, ඉවර වෙනවනේ. ඒ පින ඉවර වුනහම
මොකද වෙන්නේ? ඒ පින ඉවරුණාම එයා චුත වෙලා තිරිසන් අපායේ, පෙරේත ලෝකේ, අසුර ලෝකේ, නිරේ උපදිනවා කියනවා. අර ස්වාමීන් වහන්සේලාත් එක්ක වැඩම කරනකොට පාරයිනේ ඉන්න කඩිරැලක් පෙන්නලා අහනවා බුදුරජාණන් වහන්සේ, මහණෙනි මේ කඩිරැලේ නෑ කියනවා. එක වතාවක්වත් මේ මහ පොළවේ අග රජු වෙච්ච සක්විති රජ වෙන්න බැරි වෙච්ච එකෙක්. ඔය හැම කඩියෙක්ම මහණෙනි එක වතාවක් හරි මේ මහා පෘථුවේ සක්විති රජ වෙලා සප්ත මාණික්ක සප්ත රත්නයන්ගේ අයිතිකරු වෙලා ඉඳලා මැරිලා දෙව්ලොව ගිහින් ඊට පස්සේ තමයි ඔය තිරිසනෙක් වෙලා තියෙන්නේ කියනවා. ඔය හැම කඩියෙක්ම සක්විති රජ කෙනෙක් වෙනවා පෙර ජීවිතේක. අපිත් එහෙනම් සක්විති රජ වෙලා ඕන තරම් ඉපදෙන්න ඇති. ඒත් ආයේ පර්චස් 10ක් 15ක්වත් නැති මිනිස්සුත් වෙලා ඉපදිලා ඉන්නවද නැද්ද? මේ මුළු ලෝකෙම අයිතිකාරය වෙලත් ඉපදිලා දිව්‍ය ලෝකෙත් ගිහින් ආයේ තිරිසන් ලෝකෙ, පෙළේත ලෝකෙ අපි යනවද නැද්ද? යනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අපි රැකවරණයක් ඇතුව මැරිලා නෑ. අපි මරණේ ඉදිරියේ අසරණ වෙලාද නැද්ද? අසරණ වෙලා. කොහොමද මරණේ ඉදිරියේ අසරණ නොවෙන්නේ? මරණේ ඉදිරියේ අසරණ නොවෙන්නේ මැරෙන්න ඉස්සෙල්ලා සෝතාපන්න වෙන අය විතරයි. ඇයි? බුදුරජාණන් දේශනා කරනවා සෝතාපන්න වෙන කෙනාට මෙන්න මෙහෙම සිංහනාද කරන්න කියලා. කොහොමද? මගේ අතින් අම්මා මැරෙන්නේ නෑ ආයේ කවදාවත්. මගේ අතින් තාත්තව මැරිලා මගේ අතින් ආනන්තරීය පාප කර්ම වෙන්නේ නෑ සසරේ කවදාවත්. මම කවදාවත් සංඝ බේද කෙරෙන්නේ නෑ ආයේ කවදාවත්. මගේ අතින් රහතුන් ඝාතනය වෙන්නේ නෑ. මගේ අතින් බුදු කෙනෙක්ගේ ලේසල වෙන්නේ නෑ ආයේ කවදාවත්. මගේ අතින් ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙන්නේ නෑ. මැරුණට පස්සේ එක්කෝ මනුස්ස ලෝකේ, එක්කෝ දිව්‍ය ලෝකේ, එක්කෝ බ්‍රහ්ම ලෝක විතරක් මං උපදිනවා. එතනින් එහා සතර පායෙන් සදහටම නිදහස් වෙලයි මම ඉන්නේ කියලා සෝතාපන්න කෙනාට සිංහනාද කරන්න කියනවා. මේ පිටේ නෑ සිංහයෝත්වත් සිංහය නාද කරන්න පුළුවන් අයව. සිංහනාද කරන්න බෑ අපට. තව බොහෝ දුර යන්න තියෙනවා. උත්සාහ කළොත් බැරි වෙන්නේ නෑ මැරෙන්න ඉස්සෙල්ලා. උත්සාහ කරන කෙනාට බැරි වෙන්නේ නෑ. උත්සාහ කළොත් සිංහනාද කරලා මැරෙන්න පුළුවන්. ආයේ කවදාවත් සතර අපායේ වැටෙන්නේ නෑ. ජීවිත හතයි උපරිම අටවෙනි වතාවක් උපදින්නෙත් නෑ. මං හත්වෙනි වතාවේ පිරිනිවන් පානවා කියලා කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ දහම පුරුදු කළොත් එයාට නම් සිංහනාද කරන්න පුළුවන්. අපි මේ උත්සාහ කරන්නේ බණහන් කවුරු හරි, ධර්මයේ ශ්‍රවණය කරන කවුරු හරි කෙනෙක් එවන් සිංහනාදයක හිමිකරුවෙක් වේවා කියන අදහසින් ධර්මයේ දේශනා කරන්නේ. ඇයි? එයා ගෙවලා දාන දුක මහා මේරුව තරම්. එයාට විඳින්න ඉතුරු වෙන දුක අර ගල් කැට හත තරම්. හොඳද නැද්ද? පුළුවන් නම් හොඳයිනේ. පත 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 සංසාරය යනවට වැඩිය කොච්චර හොඳදනේ. අපිට වෙන සරණක් නෑනේ. බුදුරජාණන් වහන්සේගේ සරණ ඇරෙන්න අපට වෙන සරණක් නෑනේ.
බුදුරජාණන් වහන්සගේ ධර්මයේ සරණ ඇරෙන්න අපට වෙන සරණක් නැහනේ. සංඝයාගේ සරණ ඇරෙන්න නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. වෙන සරණක් අපට නෑ. තිසරණයමයි එකම සරණ. තිසරණයමයි එකම පිහිට. තිසරණයමයි එකම රැකවරණය. තිසරණය තුල පිහිටලා සීලයක් රැකගෙන කෙනෙක් ජීවත් වුණොත් මේ මොහොතේ ඉඳලා මැරෙනකන් එයාට සිංහනාද කරලා මැරෙන්න පුළුවන්. එයා සෝතාපන්න වෙලාමයි මැරෙන්නේ. මේ මොහොතේ ඉඳලා මැරෙනකන් පිරිසිදු තිසරණේකුයි පිරිසිදු සීලෙකුයි රැකගෙන කවුරු හරි ජීවත් වෙනවා නම් එයාගේ ජාතිය මොක වුණත් එයා තිසරණේ රකින්නවා නම් එයා සිල් සුරකින්නවා නම් එයා මැරෙන්න ඉස්සරලා සෝතාපන්න වෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. එහෙමනම් මේ ඉන්න ඕනම කෙනෙකුට බැරිද? පුළුවන්. එක්කෙනෙකුට බෑ. කාටද? අම්මව මරපු කෙනාට බෑ මේ සැරේ. තාත්තව මරපු කෙනාට බෑ. රහතන් වහන්සේ නමක් ඝාතනය කරපු කෙනාට බෑ. සංඝ බේද කරපු කෙනාට බෑ. හැබැයි ගිහියන්ට සංඝ බේද කරන්නත් බෑ. උපසම්පදා භික්ෂුවක් වෙන්නම ඕනේ. ගිහියන්ට සංඝ බේද කරන්න බෑ. ඊළඟට බුදු කෙනෙක්ගේ ලේස ලෝපු කෙනාටත් බෑ. ඉතින් මේ කාලේ බුදු කෙනෙක් නැති නිසා අපි අතින් ඒ වැරැද්ද වෙන්නේ නැහැ. මෙයාලා ගිහියෝ නිසා සංඝ බේද වෙන්නේ නැහැ. ඊතුරු තුනම වෙන්න පුළුවන්ද බැරිද? ඊතුරු තුනම වෙන්න පුළුවන්. රහතන් වහන්සේලා ඔබ අතින් ඝාතනය වෙන්න පුළුවන්. අම්මව මැරෙන්න පුළුවන්. තාත්තව මිය යන්න පුළුවන් ඔබ අතින්. එහෙම වුණොත් ආනන්තරිය පාප කර්මෙට කෙලින්ම මැරිච්ච ගමන් අපාය යන්න වෙනවා. ඒ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕනේ. ධර්මයේ සංඝයා සරණ යන්න ඕනේ. සීලයක් රැකලා මැරෙන්න ඉස්සෙල්ලා සෝතාපන්න වෙන්න ඕනේ. මොකද ඊළඟ සැරේ හරි අපි අතින් තාත්තා මැරුණොත්, ඊළඟ සැරේ හරි අපි අතින් අම්මව මැරුණොත් අපි කල්පයකට අපාය. කල්පයකට අපාය ගියොත් අර පතපු පැතිල්ල ඉෂ්ට වෙන්නේ නෑනේ. මොකද පැතුවේ? මේ පිනට සුජාතා සුමනා විසාකා බන්දුල මල්ලිකාලා වෙලා මෙතේ බුදුන් දැක එකම ධර්ම මණ්ඩපයක නිවන් දකින්න ලැබේවා කියලා අපි පැතුවනේ කාලයක් නේද? එහෙම වුණාට ඊට මිස්සරලා දවසක, ඊට කලින් දවසක, දැන් මෛත්‍රී බුදුරජාණන් මේ ලෝකේ පහළ වෙන්න මේ අය ඉන්න මිනිස්සුන්ගේ ආවුස ඔහොම අඩුවෙලා අවුරුදු 10ට අඩු වෙන්න ඕන. අවුරුදු 10ට අඩු වුණාම මුරුග සංඥා පහළ වෙනවා. ආයුධ අතට පහළ වෙනවා. අම්මා තාත්තා වඳුරන්නේ නෑ. කපලා කොටලා මරනවා බල්ලු බලල්ලු වගේ මිනිස්සුන්. ඊට පස්සේ ඉතුරු වෙන ටික දෙනෙක් ආයේ ටික ටික ගුණධර්ම හදාගෙන යනකොට ඔන්න අවුරුදු 10 20 වෙනවා. 20 40 වෙනවා. 40 80 වෙනවා. ඔය විදියට ආයුෂ වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු 80,000ක් වෙනවා මිනිස්සෙන්ගේ උපරිම ජීවත් වෙන කාලේ. අවුරුදු 80,000ක් ඉන්න වෙනවා. ඒ කාලෙට විවාහ වෙන්නේ අවුරුදු 500ෙන්. බරපතලම වැඩි 79,500ක් දීඝ කණ්ඩ වෙනවා. නේද? 80,000ක් ආවුස කාලේ විවාහ වෙන්නේ 500ෙන් 79,500ක් දීඝ කණ්ඩ වෙනවා. අහපේ ආමුදුරුවනේ අවුරුදු 20ක් 30ක් දීඝ කන්න බැරි අපි
කුමුදේ හැත්තැනමදස් පන්සීයක් දීග කන්නේ. කොරන්න දෙයන්න පතපත ගියොත් ඔය කාලෙට දීගකන්න වෙනවා. ඉවසාගෙන දරාගෙන ඉන්න වෙනවා. මේ අවුරුදුම තමයි. මේ දවස්ම තමයි. මේ සති මාසම තමයි හැත්තැනම දස් පන්සීය. මෛත්‍රී බුදුන්ගේ කාලෙ ආවුස්ස මිනිහෙක්ගේ අසූදාහයි. එතකොට ආං ඒ කාලෙ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්නේ. ඊට පස්සේ තමයි සම්බුදු වෙලා දහම් දේශන්නේ. ඉතින් ඔය අතරතුර කාලේ අපි අතින් අම්මා මැරෙයිනේ. අපි අතින් තාත්තා මැරෙයිනේ. ඇයි ඒ වෙනකොට අබුද්දස්ස කාලෙනේ. අම්මා මැරුවට පින් පවුද කියලාවත් දන්නේ නෑනේ. දැනුත් මරණේකේ බෞද්ධ වෙලා පින ගැන පව ගැන දැනගෙනත් අම්මා මරණේකේ තාත්තව මරණේකේ ආයි බුදු කෙනෙක් නැති බුදුබණ නැති සංඝයා නැති රටක ලෝකෙක ඔබ අපි අතින් අම්මා මැරෙන්නේ නැති වෙයිද? මැරෙයි. තාත්තා මැරෙන්නේ නැති වෙයිද? මැරෙයි. කොයි වගේද? බල්ලු බලල්ලු ගානට. එදාට ආනන්තරිය පාප කර්ම වෙනවද නැද්ද? වෙනවා. වුණොත් අපි අපාය යනවා කල්පයකට. කල්පයකට අපාය ගියොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුබව ලැබලා තියෙන කාලෙට අපි අපායේද නැද්ද? අපායේ. එකම ධර්ම මණ්ඩපයක බණ අහන්න වෙන්නේ නෑ. විසාකා වෙන්න වෙන්නේ නෑ. සුමනලා වෙන්න වෙන්නේ නෑ. සුජාතලා බන්දුල මල්ලිකාලා වෙන්න වෙන්නේ නෑ. යජාත සත්‍රුනේ. තාත්තව මරලානේ. අම්මව මරලානේ. එතකොට පතපු පැතිල්ල ඉෂ්ට වෙන්නේ නැහැ. නිසා අපිට ලොකු අනතුරක් තියෙනවා. ඒ අනතුරෙන් නිදහස් වෙන්න නම් මැරෙන්න ඉස්සරලා සෝතාපන්න වෙන්නම වෙනවා. සෝතාපන්න වුණොත් බය වෙන්න දෙයක් නැහැ. ජීවිත හතයි. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. එයාටින් ආනන්තරිය පාප කර්ම වෙන්නේ නැහැ. එතනමයි රැකවරණ. ඊට මෙයා රැකවරණයක් නැහැ. හැමෝටම අනතුරක් තියෙනවා. අද දවසේ අපි ඔබට ලස්සන සූත්‍ර දේශනාවක් කියලා දෙන්න උත්සාහ කරනවා. මොකද්ද? විසාකා සූත්‍රය. මොකද සූත්‍ර දේශනාව? විසාකා සූත්‍රය. විසාකා උපාසිකාවට වදාළ උදානය. විසාකා උපාසිකාවට වදාළ සූත්‍ර දේශනාව. විසාකා කියන්නේ කවුද කියලා දන්නවනේ? බුද්ධ ශාසනයේ හිටපු මහෝපාසිකාවනේ. බුදුරජාණන් වහන්සේ මේ දවස්වල වැඩ සිටියේ සැවැත් නුවර මිගාර මාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමේ. ඒ කියන්නේ විසාකාව හදලා දුන්න විහාරස්ථානේ තමයි බුදුරජාණන්ස වැඩ හිටියේ. කෝටි 90ක් වියදම් කරලා හැදුවේ. නේද? කීයක් වියදම් කළාද? කෝටි 90ක් රුපියල් නෙවෙයි, රං කහවණු. කහවණු කෝටි 90ක්. ඇයි එච්චර කොහමද දන්නේ? ඇයි අර විසාකාව බණහන්න යන්නේ කොහමද? යනකොට දැන් ඇඳගෙන යන්නේ ඉතින් සියලු ඇඳුම් ආභරණ. විසාකාවගේ කරේ ඉඳලා පැලඳගත්තු ආභරණයක් තිබුණා, මණිමේකලාව. ඉතින් මේක ඇඳගෙන ගිහිල්ලා ඔතන බණහන්න බෑ. ඒ නිසා මණිමේකලාව යන ගමන් ඉතින් විහාරස්ථානේ ලිංගැට්ට උඩ තියලා ගියා. කෝටි 90ක් වටිනෝ. ඊට පස්සේ ඉතින් ගලෝලා තියලා ගිහිල්ලා බණ අහනවා. බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ ආනන්ද හාමුදුරුවනේ. ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැතුව මේක උස්සලා පැත්තකින් තිබ්බ. කාගේද දන්නේ මේක? අයිතිකාරයෙක් නෑ, අයින් නැතෑ ගෙනියන්න කියලා.
ඊට පස්සේ විසාකාව දැනගත්තා සංඝයා වහන්සේ කෙනෙක් මේක ස්පර්ශ කළා. දැන් ඉතින් මේක මා සතු නෑ, සංඝ සතු දෙයක් මං ආයක ගන්නේ නෑ. ඒ නිසා මොකද කළේ? විසාකාව තීරණය කළා සංඝයා උදෙසා විහාරයක් කරවනවා මේක විකුණලා. විකුණන්න බැලුවා ගන්න කෙනෙක් නෑ, කෝටි 90ක් වටිනවා. අන්තිමට විසාකාවම කෝටි 90ක් දීලා සල්ලි දීලා අරගෙන පූර්වාරාමේ හැදුවා. එහෙනම් දැන් ওই මිනිස්සු කියන්නේ ඔච්චර වියදම් කරන්න එපා, අපරාධනාස්තිය. මොකටද ඒ ඔච්චර විහෙර විහාර, ඔච්චර උසට මොකද බුදු පිළිම, ඔච්චර උසට මොකද චෛත්‍ය, අම්මෝ හාමුදුරුවන්ට මොකද එච්චර සැප. දැන් බලාපුවම කෝටි 90ක් රංකහවණු වියදම් කරලානේ පූර්වාරාමේ හදලා තියෙන. මාලිගාවක් වගේ වෙන්න ඇතිනේ නේ. හැබැයි ඒව සංගයා පාවිච්චි කරාට ඒක හරියට නිකන් නෙළුම් කොලේ වතුර වගේ. විහාරේ වැඩ හිටියට ඒවට ඇලුනේ නෑ. ජීවත් වීම පිණිස පමණක් උන්වහන්සේලේ වල වැඩ හිටියා. ඒවා ගැන ඇල්මක් නැතු. ඉතින් දැන් කාලේ තමයි කියන්නේ නේ ඔච්චර වැඩි අඩු කරන්න. මොකටද ඔච්චර ගෙවල් දොරවල් ටිකක් හදලා දුන්නා නම් ඔයිට වැඩිය හොඳයිනේ කියලා අපේ මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණයටත් නිගා කරනවා. නෑ, බුදුරජාණන්සේගේ භාග්‍යවන්තකමටයි එච්චර ලැබෙන්නේ. අපි භාග්‍යවන්ත නැති නිසායි අපි ඉල්ලුවත් අපිට ලැබෙන්නේ නැත්තේ නේද? එතකොට දානේ දුන්නා නම් ඉල්ලන්න ඕනේ ලැබෙනවා. දානේ දුන්නේ නැති නිසායි ලැබෙන්නේ නැත්තේ නේද? දැන් බලන්නකෝ මේ පින්වතුන් සසරේ ධර්ම දානේ දීලා ඇති. ඇයි? එහෙම කොහොමද කියන්නේ? ගෙවල් ගාවටම පණිවිඩයක් ආවේ නැද්ද අද බණක් කියලා? ඕන් නැවැත්තුව වාහනයක් නගින්න කීවා, පීඨණියේ ඉඳෙව්වා. එනකොටම දන්සලකින් මොනවද බොණ්ඩක් දීලම ඉඳෙව්වා. සැප පහසුවේ බණහන. එහෙනම් සංසාරේ කවදා හරි දවසක ධර්ම දානය කරලා ඇති ඒ පිනට අඬ ගහගෙන ඇවිල්ලා ඉන්දෝලා බණ අස්සනවද නැද්ද? බණ අස්සවනවනේ. ආ, ධර්ම දානේ පින දැනුත් විපාක දෙනවා. එතකොට මොකද වෙන්නේ? විසාකාව ඔන්න පූර්වාරාමේ හදලා දුන්නේ. ආන් ඒ පූර්වාරාමේ බුදුරජාණන්ස වැඩ හිටියා. වැඳ ඉඳපුවාම මොකද වුනේ? ඒ දිනවල මිගාර මාතානම් වූ විසාකාව දහවල් කාලේ තෙත් වස්ත්‍රත් තෙත් කොණ්ඩෙත් නැතුව භාග්‍යතුන් වහන්සේ හමුවට ගියා. එක දවසක් විසාකාව මොකද කළේ? තෙමිච්ච ඇඳුම් ඇතුව, තෙමිච්ච කොණ්ඩයක් ඇතුව බුදුරජාණන් වහන්සේ හමුවට ගියා කියනවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා කියනවා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳගත්ත කියනවා. පැත්තකින් වාඩි වුණ මිගාර මාතාව වූ විසාකාවගෙන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ඇහුවා. මොකක්ද ඇහුවේ? ඉතින් පින්වත් විසාකා, ඔය තෙත්තු වස්ත්‍රත් තෙත්තු කොණ්ඩෙත් ඇතිව මේ දහවල ඔබ ඔය කොහේ ඉඳලා එන ගමන්ද? ඔයාගේ ඇඳුම් තෙමිලා, ඔයාගේ කොණ්ඩෙ තෙමිලා, මොකේ මේ ඇඟපත තෙමාගෙන කොහේ ඉඳලාද මේ එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විසාකාවගෙන් ඇහුවා. ඇහුවට පස්සේ විසාකාව කියනවා, ස්වාමීනි, මගේ මේ ඊටාම ප්‍රියමනාප, ඊටාම ආදරණීය මිනිපිරිය කරුලිය කළා. මගේ ආදරණීයම මිනිපිරි, මගේ ප්‍රියමනාපම මිනිපිරි කලුරිය කළා, මැරුණා.
ඒ නිසා මම මේ දහවල් කාලේ තෙත් වූ වස්ත්‍ර ඇතිව තෙත් වූ කොණ්ඩය ඇතිව ආවේ ඒකයි කියන. එහෙනම් ඒ කාලේ සිරිත මොකද්ද? මලගයක් වුණාම ඒ ගෙදර අය කොණ්ඩේ තෙමාගෙන වතුර සහිත ඇඳුම් ඇඳගෙන තෙත් වූ ඇඳුම් ඇතිව තමයි ඉන්නේ. එතකොට තමයි දන්නේ මේ ගෙදර මලගයක් වෙලා කියන. නේද? එතකොට අපේ පැතිවල දැන් සුදු වඳින්නේ. ඒ වගේ මොකද වෙන්නේ? තෙත් වූ වස්ත්‍ර ඇතිව තෙත් වූ කොණ්ඩයක් ඇතුව විසාකාවේ මොකද එහෙනම්? මිනිපිරි මැරිලා. ඒ කාලේ සිරිත් විරිත එහෙමයි. සිරිත විරිත මොකද්ද? කොණ්ඩේ තෙමාගෙන ඉන්නවා. ඇඟ තෙමාගෙන තෙත වස්ත්‍ර ඇතිව ඉන්නවා. ඊළඟට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මහණෝ පින්වත් විසාකා සවැත් නුවර ගොඩාක් මිනිස්සු ඉන්නවනේ. ඉතින් ඔබ කැමතිද ඒ තරමටම ඔය වගේ දූදරුවෝ මුණුපුරු මිනිපිරියෝ ලබන්ට? දැන් සවැත් නුවර ගොඩාක් මිනිස්සු ඉන්නවා. ඉතින් විසාකා ඒ මිනිස්සු ගානට කෝටි 7ක්නේ සවැත් නුවර හිටපු ගානනේ. ඒ ගානටම ඔයා කැමති නැද්ද දූදරුවෝ මුණුපුරු මිනිපිරියෝ ලබන්ට කියලා ඇහුවා. දැන් විසාකාවට දරුවෝ කීයක් හිටියද? ඈ 3 දෙනයි 30ක්. දරුවෝ 30 දෙනෙක්ගේ අම්මා කෙනෙක් විසාකාව. දැන් ඉතින් පතන්න නම් බැරි වෙයි අපිට නේ. පතනකොට පොඩක් හිතලා මතලා පතන්න වෙනවා. විසාකා සුමනා සුජාතල බන්දුල මල්ලිකාලා වෙන්න ඉස්සරලා නේ. ඒ විසාකලා වෙන්න පැතුවොත් ඒ කාලෙට දරුවෝ 30ක් හදන්න වෙනවා. අවුරුදු 7න් සෝතාපන්න වෙන්න වෙනවා. විසාකා අවුරුදු 7න් සෝතාපන්නයි. දරුවෝ 30කුත් හදපු අම්මා කෙනෙක්. එතකොට බන්දුල මල්ලිකා සෝතාපන්න කෙනෙක් උපාසිකාවක්. එයාට දරුවෝ 32ක් හිටියා. 16 වතාවක් දෙන්න ගානේ. දරුවෝ 32ක්. අප්පා නොදැනනි පැතුවේ. නේද? සාදුකාර දුන්නේ දැන්නේ නැතුවනේ. අම්මේ ඉච්චර ළමයි හදන්න වෙනවද? ඔව්, අවුරුදු 7න් සෝතාපන්න වෙන්නත් වෙනවා. ඒ වගේම දරුවෝ 20 ගණන් 30 ගණන් හදන්න වෙනවා. විසාකලා බන්දුල මල්ලිකාලා වෙන්න පැතුවොත් ඒ උත්තමාවිය කරපු වැඩ ඔබට කරන්න බෑ. නේද? ඒවා ඒ වගේ අයට විතරයි පුළුවන්. සෝතාපන්නයි නේ යාළනේ. සෝතාපන්න අය දැන් දිව්‍ය ලෝකේ ඉන්නේ. නේද? රැස් කරපු පිනට. එතකොට විසාකාවගෙන් අහනවා, විසාකා සවැත් නුවර ඉන්න තරම් මිනිස්සු ඉන්න තරමට ඔබට දූදරුවෝ මුණුපුරෝ මිනිපිරිය හිටියොත් ඔබ සතුට දහනවා? අර වගේ අර ප්‍රියමනාප ආදරණීය මුණු දේ මැරිච්ච දියණිය වගේ අය සවැත් නුවර දැනගහනේ තරම් හිටියොත් ඔබ සතුටුද කියලා. ඒ වෙලාවේ විසාකාව මොකද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ මං හරි කැමතියි කියනවා. භාග්‍යවතුන් වහන්සේ මේ මුළු සවැත් නුවරම තරම් අර මගේ මිනිපිරි වගේ ආදරණීය ප්‍රියමනාප දුවරු ලබන්ට කැමතියි කියනවා. අනේ මට එච්චර ලැබෙනවා නම් මුළු සවැත් නුවර තරම් කියලා ඔන්න බුදුරජාණන්සට උත්තර දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ විසාකාවගෙන් අහනවා මෙන්න මේම ප්‍රශ්නයක්. පින්වත් විසාකා, සවැත් නුවර එක දවසකට මිනිස්සු කී දෙනෙක් විතර මැරෙනවද? සවැත් නුවර දවසකට
මිනිස්සු කීයක් විතර මැරෙනව ඇද්ද? එතකොට විසාකා උත්තර දෙනවා, ස්වාමීනි භාගතුන් වහන්ස, සැවැත්නුවර දිනපතාම මිනිස්සු 10 දෙනෙක් මැරෙනවා, 9 දෙනෙකුත් මැරෙනවා, 8 දෙනෙකුත් මැරෙනවා, 7 දෙනෙක් මැරෙන දවසුත් තියෙනවා, 6 දෙනා මැරෙන දවසුත් තියෙනවා, 5 දෙනෙක් මැරෙන දවසුත් තියෙනවා, සමහර දවස්වලට ස්වාමීනි 4 දෙනෙකුත් මැරෙනවා මේ සැවැත්නුවර, සමහර දවස්වලට 3 දෙනෙක් මැරෙන දවසුත් තියෙනවා, සමහර දවස්වලට 2 දෙනෙක් මැරෙන දවසුත් තියෙනවා, සමහර දවස්වලට 1 කෙනෙක් මැරෙන දවසුත් තියෙනවා ස්වාමීනි කියන. ස්වාමීනි සැවැත්නුවර මෙයන මිනිස්සුන්ගෙන් නම් හිග නෑ කියන. අනිවාර්යෙන් කවුරු හරි සැවැත්නුවර මැරෙනවාමයි. ආ ඒක දවසක්වත් මැරෙන්නේ නැති දවසක් නෑ කියනවා. මැරෙන්නේ නැති කෙනෙක් නෑ කියනවා. කවුරු හරි කෙනෙක් දවසකට සැරයක් හැමදාම මැරෙනවා කියනවා. දෙන්න 3 දෙනා මැරෙනවා කියනවා. 10-15 මැරෙනවා කියනවා. දවස ගානේ කවුරු කවුරු හරි මේ සැවැත්නුවර මැරෙනවා ස්වාමීනි කිය. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රශ්නයක් අහනවා. දැන් මේ විසාකා සෝතාපන්න කෙනෙක්. අවුරුදු 7 දී තමයි සෝතාපන්න වුණේ. ලෝක යථා ස්වභාවය අවබෝධ වෙන ආර්ය සත්‍ය දැකපු කෙනෙක්. විසාකාවගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ, පින්වත් විසාකා, එතකොට ඔබට මේ ගැන මොකද හිතෙන්නේ? ඔබට කවදාවත් පුළුවන් වෙයිද තෙත නැති වස්ත්‍ර ඇඳගෙන තෙත නැති කොණ්ඩයක් ඇතුවෙන්න? ඇයි දැන් විසාකාවට ඉන්නවා නම් සැවැත්නුවර තරම් දරුවෝ පතනවනේ. දැන් එයා කියන්නේ සැවැත්නුවර තරම් හිටියත් කමක් නැහැ කියලා. එහෙම වුණොත් විසාකා අනිවාර්යෙන් සැවැත්නුවර දවසකට කවුරු හරි මැරෙනවා නම් කවදාවත් බැරි වෙයිනේ තෙත නැති වස්ත්‍රයක් අඳින්න, තෙත නැති කොණ්ඩයක් දරන්න. හැමදාම කොණ්ඩේ තෙමාගෙන ඇඳුම් තෙමාගෙන ඔබට ඉන්න වෙයිනේ. ඇයි ඔබේ කවුරු හරි එදාට මැරිලානේ කෙනවා. ඕන් එතකොට සිහිය එනවා, මතක් වෙනවා, තමන්ගේ අවබෝධයේ ඉස්මතු වෙනවා. එක පාරම සිහිය උපදිනවා. එයා සෝතාපන්න කෙනෙක්. එයා දුක කියන්නේ ආර්ය සත්‍යයක් කියලා අදහනවා. දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක් කියලා අදහනවා. දුක නැතිවීම කියන්නේ ආර්ය සත්‍යයක් කියලා අදහනවා. දුක නැති වෙන මාර්ගය ආර්ය සත්‍යයක් කියලා අදහනවා. එයාට එක පාරම සිහිය උපදිනවා. බුදුරණන්සේ සිහිය උපද්දපු ගමන් එයා කියනවා, අනේ ස්වාමීනි එහෙමනම් වෙන්නේ නෑ තමයි. ස්වාමීනි එහෙමනම් මට එච්චර ගොඩක් දරුමුණු පුරෝ නම් වැඩක් නෑ කියනවා. එච්චර ගොඩක් නම් මට දරුමුණු පුරෝ එපා කියනවා. පින්වත් විසාකාවෙනි මොකද වෙන්නේ? බුදුරණසේ දේශනා කරන පින්වත් විසාකාවෙනි, යමෙකුට ප්‍රියමනාප වස්තු 100ක් තිබ්බොත්, කාට හරි ප්‍රියමනාප වස්තු 100ක් තියෙනවා කියනවා. අපිට මොකද අරු ගේදොර ඉඩකඩම් නෑදෑයෝ නේද, ස්වාමියෝ බිරින්දෑවරු අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ, මේව නේද අපේ ප්‍රියමනාප වස්තු නේද? අපිට දරුවන්ව ප්‍රියයිනේ, ස්වාමියව ප්‍රියයි, බිරින්දෑව ප්‍රියයි, අම්මා තාත්තව ප්‍රියයි, අපේ ආදරණීය අය යාලා. බුදුරජාණන් දේශනා කරනවා කවුරු හරි කෙනෙකුට ප්‍රියමනාප වස්තු 100ක් තියෙනවා කියනවා. ඒකෙන් අදහස් වෙන මොකක්ද? එයාලට දුක 100ක් තියෙනවා. දුක් කීයක් තියෙනවද? 100යි. ප්‍රියමනාප වස්තු 100යි කියන්නේ දුක් කීයද?
සීයක් තියෙනවා කියන. ප්‍රියමනාප වස්තු අනූනමයක් නම් එයාලට දුක් කීයක් තියෙනවද? අනූනමයක් තියෙනවා. ප්‍රියමනාප වස්තු අනූවක් තියෙනවා නම් එයාලට දුක් කීයක් තියෙනවද? අනූවක් තියෙනවා. ඇයි ඒ හැම කෙනෙක්ම වයසට යනවද නැද්ද? වයසට යනවා. ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙනවා. මැරෙනවද නැද්ද? මැරෙනවා. ඒ හැම කෙනෙකුටම කැමති දේ ලැබෙන්නේ නැහැ නේද? අකමැති දේ ලැබෙනවා නේද? ප්‍රියයගෙන් වෙන් වෙනව නේද? අප්‍රියයත් එක්ක එකතු වෙන්න වෙනව නේද? ඒ අය තුල දුක කියන එක උපදිනවද නැද්ද? දුක කියන එක උපදිනවා. එතකොට මේ හැම කෙනාටම දුක තියෙනවද නැද්ද? දුක තියෙනවා. එහෙනම් අපි ගාව ප්‍රියමනාප වස්තු 90ක් කියන්නේ අපි ගාව දුක් කීයක් තියෙනවද? 90ක් තියෙනවන. කෙනෙක් ගාව ප්‍රියමනාප වස්තු 80ක් තියෙනවා. එයාට දුක් කීයක් තියෙනවද? 80ක් තියෙනවා. කෙනෙක් ගාව ප්‍රියමනාප වස්තු තියෙන්නේ 70යි. එතකොට එයාට දුක් කීයද තියෙන්නේ? 70යි. කෙනෙක් ගාව ප්‍රියමනාප වස්තු තියෙනවා 50ක්. එතකොට එයාට දුක් කීයද තියෙන්නේ? 50යිනේ. කෙනෙක් ගාව තියෙනවා ප්‍රියමනාප වස්තු 10ක්. එතකොට එයාට දුක් කීයද තියෙන්නේ? 10යි. කෙනෙක් ගාව ප්‍රියමනාප වස්තු 1ක් තියෙනවා. එහෙම වුණොත් එයාට දුක් කීයද තියෙන්නේ? 1යි. කෙනෙක් ගාව ප්‍රියමනාප වස්තු නැහැ. එයා ගාව දුක් කීයද? එයා ගාව දුක් කීයක්වත් නැහැ. එහෙමනම් සැපසේ වාසය කරන්නේ ප්‍රියමනාප වස්තු බහුල කෙනාද, ප්‍රියමනාප වස්තු නැති කෙනාද? ප්‍රියමනාප වස්තු නැති කෙනා. ප්‍රියමනාප වස්තු බහුල කෙනා තුළ දුක් කීයක් උපදිනවද? ඒ ප්‍රමාණයටම දුක් ප්‍රමාණයක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මොකද වෙන්නේ? ප්‍රියමනාප වස්තු තියනකන් දුකම උපදිනවා කියනවා. ප්‍රියමනාප වස්තු නැත්තම් දුකක් නෑ කියනවා. දැන් ඔබගේ ගෙදර ප්‍රියමනාප වස්තු තියෙනවද නැද්ද? තියෙනව නේද? කවුද? අම්මා, තාත්තා, දුව පුතා, නැන්ද මාමා, ස්වාමියා, බිරිඳ. දැන් ඔන්න බිරිඳ වයසට යනවා. ස්වාමි පුරුෂයාට හරි සතුටුද? හරි වැඩේ, හොඳ වැඩේ, ශෝක් නියමයි. ස්වාමියාට සතුටුද? නෑනේ. ස්වාමියාට දුකයි නේද? ඉතින් ඉදිච්ච කෙස් ගලවනවා, පාට ගෙන දෙනවා, කළු කරනවා. ඇයි දුකේ බෑනේ නේද? එහෙමද නැද්ද? ඈ, එහෙමනේ. ඉදිච්ච කෙස් හොය හොය ගලවලා දාන. දුකයි වයසට ගියලා කියන්නේ නේද? ඊට පස්සේ කඩවල් වල තියෙන ඔය ඔක්කොම පිටි වර්ග, ක්‍රීම් වර්ග ගැන දේනවා. ඇයි වයසට යන එක දුකයිනේ නේද? ඉතින් ප්‍රියමනාප වස්තු ගොඩයි නම් ගේන්න ඕන જાති ගොඩයි. ප්‍රියමනාප වස්තු ටිකයි නම් ගේන්න ඕන જાති ටිකයි නේද? ගේන්න ඕන જાති ටිකයි. ප්‍රියමනාප වස්තු නැත්තම් ගේන්න જાති මොකෝ නැහැ. දුක නැ නේද? ඕන ලෙඩ වෙනවා. ඕන මහත්යා ලෙඩ වෙනවා. සතුටුද? හොඳ වැඩේ, හොඳ වැඩේ. මං නම් බලාපොරොත්තු වෙච්ච එකක්මයි. ඔහෙ ලෙඩ වෙච්ච එක මට නම් හරි සතුටක්. එහෙම කියනවද? නෑනේ. උදේ හවස බැන්න ගැහුවත් මහත්යාට ලෙඩ වෙච්ච එක මං දුක උපදිනවද නැද්ද? දුක උපදිනවනේ. ඕන අංශභාගය හැදෙනවා. සතුටුද? අනේ මං පත හිටපෙක මට කරපුවට හොඳ වැඩි. දැන් ඉතින් ඊන්නකෝ හතර ගාතේ දාලා. සතුටුයිද එහෙම? නෑනේ. Tamanට ගැහුවා බැන්නත් ඒ මිනිස්සයාට ලෙඩ හැදුනහම දුකද නැද්ද? දුකයිනේ. ඊළඟට ඕන් කෙනෙක් මැරෙනවා.
නේද? ඕන්න ආම මැරෙනවා. අනේ අපි පත පත හිටපු දේ සිද්ධ වුණා. අනේ අපේ අම්මා මැරුණා. අපිට නම් සතුටේ බෑ. එහෙම කියනවද? නෑ. මරණය කොහමද සැපයිද දුකයිද? දුකයිනේ. ඕන ඉන්න අයට කැමති දේවල් ලැබෙන්නේ. සැපයිද දුකයිද? දුකයිනේ. කැමති දේවල් ලැබෙන්නේ. දැන් ඕන මේ දවස්වල මොකද වෙන්නේ? වතුර නැ. ඊඩෝරේනේ. ආ දැන් සතුටුයිද දුකයිද? අනේ කොච්චර සතුටක්ද? හැතැම්ම ගණන් කලගෙඩි අරගෙන කෑන් අරගෙන අපි ගිහිල්ලා කාට්ටියම කතා කර කර hina වෙවි අරන් ඉන්නේ වතුර. සප්පු සතුටේ බෑ. වැව්වලලින් හාරගෙන නාන්නේ හරි සමගින්. අම්මෝ මෙවන් සතුට. දැන් කැමති දේ ලැබිලා නැහැ. සතුටුද දුකද? ඈ දුකයි. දැන් නාන්නේ සීට්ටු ක්‍රමයට. අද නානවා හෙට අනෙක් එක්කෙනා. ඇයි වතුර නෑනේ? තව ඔහොම යංකෝ. තව හොඳ හොඳ ඒවා සිද්ධ වෙයි පහු වෙනකොට. නේද? කැමති දේ නොලැබීම සැපද්ද දුකද්ද? දුකයි. දැන් නම් නිකන් ඇට මිදුළු වලටම දැනෙනවනේ. ආයේ වැහැපු ගමන් ඕක මතක නෑ. ආයේ වැහැපු ගමන් ඕක මතක නෑ. දැන් ගෙවල් වල කොරිඩෝවේ වාහන වල යතුරු දාලා අරන් යන්න කියලා තියනවා. ගෙවන්න සල්ලි නෑ. දුකයිද නැද්ද? දුකයි නේද? ආං ප්‍රියයෙන් වෙන් වෙන්න වෙනවා. දුකයිද නැද්ද? දුකයි. අප්‍රියයත් එක්ක එකතු වෙන්න වෙනවා. දුකයිද නැද්ද? දුකයි. එහෙනම් ප්‍රියමනාප වස්තුන් යම් තාක්ද ඒ තාක් දුකනේ. ප්‍රියමනාපයි ඉන්නේ 100යි නම් දුක් 100යි. ප්‍රියමනාපයි එක්කෙනයි නම් දුක් 1යි. ප්‍රියමනාපේව නැත්තම් දුක් එකක්වත් නැහැ. ඒ කියන්නේ ඔබ වහන්සේලා දැන් අපිට කියන්නේ ඔක්කොම අතහැරලා වනගත වෙන්නද? නෑ. දැන් මේ ජීවිතේ ඕක අතාරින්න විදිහ නෑ. අපි කියන්නේ මේ ජීවිතේ ජීවත් වෙනකොට ඒ ඇත්ත තේරුම් අරන් ජීවත් වෙන්න. අපි මැරෙනවා, අපි වයසට යනවා, අපි ලෙඩ වෙනවා, අපිට කැමති දේ ලැබෙන්නේ නෑ, අපට අකමැති දේ ලැබෙනවා, ප්‍රියයෙන් වෙන් වෙන්න වෙනවා, අප්‍රියයත් එක්ක එකතු වෙන්න වෙනවා. මේක දුකක්. ඒ නිසා අපි යුතුයකම් සියල්ල ඉෂ්ට කරලා ඇලෙන්නේ නැතුව හිටියොත්, ගැටෙන්නේ නැතුව හිටියොත්, අපිට ප්‍රියමනාප වස්තු අපේ කරගන්න නැතුව හිටියොත්, අම්මා විදියට සියලු යුතුයකම් ඉෂ්ට කරනවා, තාත්තා විදියට සියලුම යුතුයකම් ඉෂ්ට කරනවා, දරුවෝ විදියට සියලුම යුතුයකම් ඉෂ්ට කරනවා, හැබැයි ඇත්ත තේරුම් අරන් ඉන්නවා, එතකොට අපට දුක හටගන්නේ නෑ නේද? ඇත්ත දන්නවා නම් දුක හටගන්නවද නෑ. මැරෙනකොට දන්නවා නම් මැරෙන බව, එයා දුක් වෙනවද, ඒ දුක අවබෝධ කරනවද? එයා දුකට අඬන්නේ නෑ. දුක තියෙන්නේ අඬන්නද අවබෝධ කරන්නද? දුක තියෙන්නේ අවබෝධ කරන්න. දුකක් හටගත්තාම අඬන්න දෙයක් නෑ. කරන්න තියෙන්නේ මොකද්ද? ඒ දුක අවබෝධ කරන්ට. මේක තමයි ඉපදීම නිසා හටගන්න දුක කියලා. ඉතින් කෙනෙක් ජීවත් වෙද්දී ප්‍රියමනාප දේවල් අපට අහිමි වෙනවා. එතකොට දුක උපදිනවා මේ ප්‍රියමනාප දේ නිසා කියලා අවබෝධ කරන් හිටියොත්, ප්‍රියමනාප දේවල් අහිමි වෙද්දී එයා තුල දුක හටගන්නවා. එයා තුල දුක හටගන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතේ දැන් අපිට වෙනස් කරන්න බෑ. දරුවෝ ඉන්නවා අතාරලා දාන්න බෑ. අම්මා තාත්තා ඉන්නවා අතාරින්න බෑ. එහෙනම් මේ ජීවිතේ අපි මොකද්ද කරන්න වෙන්නේ? භෞතිකව
කළයුතු සියල්ල කරලා හිතින් අතෑරලා ඉන්න. හිතින් අතාරිනවා කෙනෙකේ තේරුම නෑදෑකං හිතවත්කං අතාරින එක නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරං කවදහරි අපිට මෙයාලව දාලයන්ඩ වෙනවා. මැරිච්ච දවසට හරි දාලයන්ඩ වෙනවා. මට මේවා හිමි වෙනවා. එදාට ලෑස්තිපිට ඉන්නවා කළ හිටියොත් එයාට අහිමි වෙනකොට දුකහිමි වෙන්නේ නෑනේද? ප්‍රියමනාපදේවල් අහිමි වෙනකොට දුක හටගන්නේ නෑතකොට එයා සීකරනොමකත් උපං සත්වයා මැරෙනවා. උපං සත්වයා මැරෙනවා. ඒක මටත් හැමෝටමත් පොදුයි කියල අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන ඊළඟ සැරේ උපත නැති කළොත්, ඊළඟ සැරේ උපත නැති වෙන වැඩපිළිවෙලක් පුරුදු කළොත් මොකද වෙන්නේ? ඊළඟ සැරේ ප්‍රියමනාප වස්තු හම්බෙන්නේ නෑනේ. හම්බෙන්න උපදින්නේ නෑනේ. අපිට ඊළඟ සැරේ බෑ කියමුකෝ. අඩු ගානේ ජීවිත අටක් උපදින්නේ නැති තැනට මේ වැඩේ හතකින් ඉවර කරගන්නවත් උත්සාහ කළොත් ජීවිත හතකින් පස්සේ අපිට ප්‍රියමනාප දේවල් හම්බෙන්නේ නෑ එකක්වත්. එතකොට මුණගැහෙන්නේ නෑ එක දුකක්වත් නේද? එහෙමනම් මේ ජීවිතේ අපි කළ යුතු දේ මොකක්ද? මේ ප්‍රියමනාප දේත් එක්ක ඉන්න ගමන්, මේ දුකත් එක්ක ඉන්න ගමන් ඒ දුක අවබෝධ කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රියමනාප දේවල් නැත්තං, ප්‍රියමනාප දේවල් එකක්වත් නැත්තං මොකද වෙන්නේ? ඒ උදවියට එක දුකක්වත් නෑ කියනවා. එක දැවිල්ලක්වත් නෑ කියනවා. එක පසුතැවිල්ලක්වත් නෑ කියනවා. එක ශෝකයක්වත් නෑ කියනවා. එයාලා මොකක් වෙන්නේද? කිසිම වෙහෙසක් ඇති වෙන්නේ නෑ කියනවා එයාලට. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කරුණ දැනගෙන ඒ වෙලාවේ ලස්සන උදානයක් ප්‍රකාශ කරනවා. ලස්සන උදානයක් ප්‍රකාශ කරනවා. මොකද්ද උදානය? මේ ලෝකේ නොඑක් නොඑක් ස්වරූපෙන් ශෝක, වැළපීම්, දුක්ඛාදී ඇති වෙනවා කියනවා. එක එක විදිහට ශෝක, වැළපීම්, දුක් කියන දේවල් ඇති වෙනවා කියනවා. මේ ඔක්කොම ඇති වෙන්නේ ප්‍රිය වූ දේවල් නිසාමයි කියනවා. මේ හැම දුකක්ම හටගන්නේ ප්‍රිය වූ දෙයක් නිසා. බුදුරජාණන් දේශනා කරනවා ප්‍රිය වූ දේවල් නැත්තං ඔය දුක මොකවත් නෑ කියනවා. ප්‍රිය වූ දේවල් නැත්තං ඒ දුක මොකුත්ම නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා යම් කෙනෙකුට ලෝකේ ප්‍රිය වූ කිසි දෙයක් නැත්තං ඒ අය තමයි ශෝකයක් නැතුව හරිම සැපෙන් ඉන්නේ කියනවා. ප්‍රියවේ ඒවා දේවල් නැත්තං, ප්‍රිය වූ දේවල් නැති කෙනෙක් ඉන්නවනම් ඒ අය තමයි ශෝකයක් නැතුව හරිම සැපෙන් ඉන්නේ කියනවා. බුදුරජාණන් දේශනා කරනවා ඉතින් කෙනෙක්ට පතනවනම් ශෝක නැතුව කෙලෙස් නැතුව ඉන්න. කාට හරි පතනවනම් ඔබ ශෝක නැතිව ජීවත් වේවා, දුකක් නැතුව ජීවත් වේවා, තැවෙන්නේ නැතුව ජීවත් වේවා, දැවිලි නැතුව පසුතැවිලි නැතුව ජීවත් වේවා කියලා කෙනෙකුට පතනවනම් ඒ අය ලෝකේ දුක හැදෙන කිසි දෙයකට ප්‍රිය නොකර ඉන්න ඕන කෙනා. ඒ අය මොනවටද ප්‍රිය නොකර ඉන්න ඕනේ? දුක හැදෙන කිසිම දෙයකට
ප්‍රිය කරන්න නැතුව හිටියනම් මොකද වෙන්නේ? එයාලට ශෝක දුක් දුම්නස් උපායාස දැවිලි තැවිලි නැහැ කියනවා. ප්‍රිය නොකර හිටියනම් අපිට ස්වාමියෙක් ඉන්නවා කියමුකෝ, බිරිඳක් ඉන්නවා කියමුකෝ, දරුවෝ ඉන්නවා කියමුකෝ. ඔබට ඒ ඔක්කොටම භෞතික වශයෙන් සලකනවා, කන්න දෙනවා, බොන්න දෙනවා, උදව්පදව් කරනවා, ගෞරවයෙන් ඉන්නවා, ආදරෙන් සලකනවා. හැබැයි ඒවාට ඇලෙන්නෙත් නැතුව, ඒවා එක්ක ගැටෙන්නෙත් නැතුව, ඒවට මුලා වෙන්නෙත් නැතුව, ඇත්ත ඇති සැටියෙන් දැනගෙන, හේතු නිසා හටගත්තුවා හේතු නැති වෙනකොට නැති වෙනවා. මේ ප්‍රිය දේවල් වලින් මට කවදාහරි සමුගන්න වෙනවා, මට මේවා අහිමි වෙනවා කියලා දැනගෙන හිටියොත් අපේ ඉස්සරහා මුළු ලෝකෙම කඩාගෙන වැටුණත් මොකද වෙන්නේ? ඒ අය ශෝකයට පත් වෙන්නේ නැහැ, දුකට පත් වෙන්නේ නැහැ නේද? ඔබ අහලා තියෙනවා එක චරිතයක් ගැන, කඩාගෙන වැටුණ මුළු ලෝකෙම ඇස් පනා පිට. එයාලා ශෝක වෙන ජනයා මැද ශෝක නොවී හිටියා. ගෑනු ළමෙක් හිටියා, ඒ ගෑනු ළමයව විවාහයක් කරලා දුන්නා. ඒ ගෑනු ළමයට විවාහයක් කරලා දුන්නාම ඒ මිනිස්සයා ටිකක් සැරපරුසයි, ගහනවා, බයිනවා. ඉතින් මේ ගෑනු කෙනාට ඒ විවාහේ හේතු කරගෙන දරුවෙක් පුතෙක් ඉපදුනා. මේ පුතා එක්ක ඉන්නකොට මිනිස්සයාගේ මේ දුක ගහන බයින එක දරාගන්න බැරුව මේ ගෑනු කෙනා ගෙදරින් පැනලා ආවා ළමයත් එක්ක. ළමයත් එක්ක ගෙදරින් පැනලා එනකොට බඩගින්නට ළමයට මොනවා හරි ගේන්න ළමයව අම්බලමේ තියලා, මොකද වුනේ, අම්බලමේ තියලා කඩමණ්ඩියට ගියා. ගිහින් කන්න මොනවා හරි අරන් එනකොට අම්බලමේ ළමයා නැහැ. ළමයව කවුරු හරි අරන් ගිහිල්ලා හැමතැනම හෙව්වා හෙව්වා හෙව්වා. ළමයා නැහැ, කරගන්න දෙයක් නැති තැන මෙයා වෙහී යන්න ගියා. යනකොට කැලෑව මැද්දේදී මේ ගෑනු ළමයාට හොරෙක් හම්බුණා, හොර නායකෙක් හම්බුණා. කෙල්ල ලස්සන නිසා හොර නායකයා මෙයාව බිරින්දෑව හැටියට තියාගත්තා. හොර නායකයාට දාව මෙයාගේ කුසේ පුංචි දුවක් ඉපදුනා. ඒ දුව ටික 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 ලොකු වුණා. ඔවුන් අවුරුදු දෙක තුනේදී පුංචි කෙලියට බහ තේරෙන කාලේ මේ දෙන්න මොකද වෙන්නේ? ගහ මරා ගත්තා අම්මයි තාත්තයි. ගහ මරා ගන්න දවසේ පොඩි ළමයා මැදට පැන්නා. මැදට පයින්නකොට උඹ මොකටද මෙතෙන්ට ආවේ කියලා තාත්තා ගෑනු ළමයා උස්සලා වීසික්ක කරා. එතකොට ගෑනු ළමයාගේ ඔළුව ඇඳ වියලි වැදුණා, ඔළුව පැලුණා. ඒක දැකලා බය වෙච්ච පාර තමන්ව මරයි කියලා මේ ගෑනු කෙනා පැනලා දිව්වා. පැනලා දුවලා ඔයේ හිස ඇරුණු අතේ ගියා. යනකොට යනකොට හම්බ වුණා සිටු ගෙදර. ඒ ගෙදරදී කණ්ඩ හාමතේ හිටපු නිසා කණ්ඩ බොණ්ඩ ලැබුණා. ඒ ගෙදර හිටපු සිටු පුත්‍රයා හරි හොඳ කෙනෙක්. ඒ සිටු පුත්‍රයා කිව්වා, අපේ ගෙදර නැවතිලා මේ අපේ කොළු පැටියා අවුරුදු 7ක් 8ක් වයස, අවුරුදු 10ක් විතර වයස කොල්ලව බලා කියාගෙන ඉන්න කිව්වා. දැන් මේ ගෑනු ළමයටත් අවුරුදු 25ක් විතර ඇති. ඔය ළමයාත් අනේ ඉතින් අපේ පුතාට තනියට උදව්පදව් කරගෙන ඉන්න කිව්වා. ඔහොම ඉන්නකොට ඒ පුතාට අවුරුදු 15ක් විතර වයස දුවක්ව බන්දලා දුන්නා. පුතාට 17ක් විතර, දුවට 15ක් විතර. විවාහ කරලා දුන්නට පස්සේ ඒ ජෝඩුව ටික කලක් ඉන්නකොට ඒ ජෝඩුවට ළමයි නැහැ.
අර සිටු පුත්‍රයහු පුතේ අපේ පරම්පරාව අරන් යන්න ඕනේ. අර ගෑනු කෙනා ගාවට ඇවිල්ලා අවුරුදු 25 විතර සිටු පුත්‍රය අහනවා, ඔයා අපේ ගෙදරම කෙනෙක් වගේනේ දැන්, ඔයාටත් අනාගතයක් තියෙන්න එපැයි, ඔයා අපේ පුතත් එක්ක මේ දුවත් එක්ක දීඝ කණ්ඩ එකගෙයි කණ්ඩ, එහෙම කරලා අපේ පුතාට දාව ඔයාගේ කුසේ දරුවෙක් හදන්න. එතකොට පරම්පරාව දිගටම ගෙනිච්ච හැකි කියන. ඉතින් මේ වචනෙට කැමති වෙනව. දැන් ඔන්න අර අවුරුදු 17 විතර පිරිමි ළමයයි, 15 ගෑනු ළමයයි, 25 28 විතර ගෑනු කෙනයි, 3 දෙනා එකට දීග කන. ඔයෝම ඉන්න අතරේ දවසක් අර ගෑනු ළමයි දෙන්න, දැන් පුංචි ගෑනු ළමයාගේ ඔළුවේ උකුණ බලනවා ලොකු ගෑනු කෙනා. එහෙම උකුණ බලන වෙලාවේ අහනවා, නගේ ඔහියාගේ ඔළුවේ ලොකු පැල්ලමක් තියෙනවා, ලොකු පැලුම් පාරක් තියෙනවා, මොකක්ද මේ කියලා. එතකොට කියනවා, අක්කේ අපේ අම්මයි තාත්තයි දවසක් ගහමරා ගත්තාම අම්මයි තාත්තයි මැද්දට මං පැන්නාම අපේ තාත්තා මාව අල්ලා වීදික කොලානේ. ආන් ඒ පාර ඔළුව වැදිච්ච පාර මේ. එතකොට ඇහුවා, දූගේ අම්මට මොකද වුනේ? නගාගේ අම්මට මොකද වුනේ? අනේ මන්ද, ඒ පාර අම්මා ගියාමයි ආ ගියාතක් නෑ කිව්වා. මේ ගෑනු කෙනාගේ බඩපපුව දාලා ගියා. ඇයි මේ උකුණ බලන්නේ කාගෙද? කුසෙන් උපන්න දුවගේ. එක මිනිහෙක් එක්ක දීග කන්නේ අම්මයි දුවයි. අම්මයි දුවයි මිනිහෙක් එක්ක දීග කනවා. ඒත් කිව්වේ නෑ, ඉවසගෙන හිටියා. ඊට පස්සේ ටික දවසක් ගියා, අර වයසක සිටු පුත්‍රයා නෑදෑයෝ ඔක්කොම ගෙන්නෙව්වා. එදා රෑ හොඳ කෑමක් ඥාතීන්ට. ඒ උත්සවේ වෙලාවේ සෙනග මැද්දෑවට පුතා ගෙනල්ලා, ඒ දීගෙ ගත්තු දූල දෙන්නත් ගෙනල්ලා කියනවා, අද මං ඉතින් පුතාට මගේ දේපල ඔක්කොම ලියන්ඩයි යන්නේ. කවුරුත් නොදන්න මං විතරක් දන්න රහසක් ඔබට කියන්නයි යන්නේ. මේ මගේ පුතා නෙවේ. දවසක් මං රාජකාරි කටයුත්තට ගිහින් එනකොට අම්බලමක ළමෙක් හිටියා, කවුරුත් නැති. ඒ ළමයාත් අරගෙනයි ආවේ, ඒ තමයි මේ පුතා. අර ගෑනු කෙනාගේ ඇඟේ මවිල් කෙලින් වෙනවා. මං දීග කෑවේ මගෙම පුතත් එක්කද? කර කියාගන්න දෙයක් නැති වෙනවා. එක පාරම හිතාගන්නවත් බැරි වෙනවා. මෙයා හිමින් සැරේ ඉවසගෙන ඉන්නවා හදිස්සි වෙන්නේ නැතුව. මෙයාට කරුණු හොඳට වැටහෙනවා. විමසන්න පුළුවන් කෙනෙක්. හිමීන් සැරේ උත්සවේ ඉවර වෙනකන් ඉඳලා ගෙදරින් පැනලා යනවා. කවුද අවුරුදු 25 28 අර දුවගේ පුතාගේ අම්මා. තමන්ගේම දුවත් එක්ක තමන්ගේම පුතත් එක්ක තමයි එකම ගෙදර දීග කෑවේ ටික දොහක්. සද්ද නැතුව ගෙදරින් පැනලා ගිහිල්ලා භික්ෂුණී ආරාමෙක මෙයා පැවිදි වෙනවා. මානෙල් මලේ පැහැයගත්තු මේ භික්ෂුණිය ටික දොහකින්ම මහරහත් භාවයට පත් වෙනවා. මේ බුද්ධ ශාසනයේ 이르දි බලයන් අතර අග්‍රම භික්ෂුණිය බවට පත් වෙනවා. ඒ තමයි උප්පලවන්න. උපුල්වන් මලේ පාට ඇති නිල් මානෙල් මලේ පැහැයගත්තු උප්පලවන්නා කියන්නේ ඒ කෙනාට.
ප්‍රිය වස්තු නිසා දුක හටගත්තද නැත්? ප්‍රිය වූ වස්තු නිසා දුක හටගත්තා. හැබැයි එයා සියලු ප්‍රිය වස්තුන් ගෙන් නිදහස් වුණා. දැන් උප්පලවන්න දුක් විඳිනවද? නෑ. එයා සියලු ප්‍රිය වස්තුන්ගෙන් නිදහස් වුණා. උප්පලවන්න පිරිනිවන් පෑවා. දැන් උප්පලවන්නාට දුකක් නෑ. එයා සියලු දුකෙන් නිදහස්. අපි කී වතාවක් ඔය ඉරණමට භාජනය වෙලා ඇද්දනේ? අපි කී වතාවක් නොදැන අපේ තාත්තා එක්කම දීර්ඝ කාල ඇද්ද? අපි කී වතාවක් නොදැන අපේ දූම දීගෙට ගෙනල්ලා ඇද්ද? අපි නොදැන කී වතාවක් සංසාරේ හොම වෙන්න ඇද්ද? උප්පලවන්නා නම් ධර්මය අහලා පුරුදු කරලා නිවන් දැක්කා. අපිට තාම එහෙම බැරි වුණා. ප්‍රිය වස්තුන් යම් තාක්ද ඒ තාක් අපිට දුකයිනේ. ප්‍රිය වස්තුන් යම් තාක්ද ඒ තාක් අපිට දුක උරුම වෙනවා. එහෙමනම් ආයේ ආයෙත් සසරේ පැතුවොත් ඒ ප්‍රිය වස්තුන් නිසා අපිට ඇති වෙන්නේ සැපද දුකද? අපිට ආයේ ආයෙත් උපදින්නේ දුක. එහෙමනම් අපි පතන්නේ යමක්ද? ප්‍රිය වස්තුවක් නම්. ඒ නිසා අපි පතලා හොයලා තියෙන්නේ මොකද්ද? ආයෙත් හොයලා තියෙන්නේ දුකම තමයි. සංසාරේට දරුවෝ පැතුවොත් ආයෙත් පතලා තියෙන්නේ දුක. සසරේ යන්න පැතුවොත් ඒ හැමදාම ස්වාමියෙක්, බිරිඳක්, අම්මෙක්, තාත්තෙක්, දරුවෙක්, සහෝදරයෙක්, නෑදෑයෙක් අපට හම්බ වෙනවා. ඒ හම්බෙන හැමදේම සහෝදරයා, නෑදෑයා, දුව පුතා නොකියා අපිට එක වචනකින් ආමන්ත්‍රණය කර හැකි. කවුද ඒ දුක? අපිට සහෝදරයෝ හම්බ වෙයි, දරුවෝ හම්බ වෙයි, ස්වාමියෝ, බිරිඳෑවරු හම්බ වෙයි. ඒ සියල්ල අපේ ප්‍රිය වස්තුන්. පතපු හැම දරුවෙක්ම, පතපු හැම දෙයක්ම අපේ ප්‍රිය දේවල්. ඔය ඔක්කොටම එක නමක් කිය හැකි. ඒ මොකක්ද? දුකනේ. එහෙනම් මේ සැරේ උරුම වෙච්ච අතාර ගන්න බෑ කියමුකෝ. අම්මව දාලා යන්න බෑ, තාත්තව දාලා යන්න බෑ, නෑදෑයා, සහෝදරයා, ස්වාමියා, බිරිඳ අතාරින්න බෑ කියමුකෝ. ඒත් අපිට ඊළඟ ජීවිතේ අතාරින්න බැරිද? ඊළඟ ජීවිතේ හරි අතෑර ගන්න පුළුවන් මේ සැරේ උත්සාහ කරොත්. අම්මත් එක්ක, තාත්තත් එක්ක, දූලා පුතාලා, සහෝදරයෝ, නෑදෑයොත් එක්ක, ස්වාමියා, බිරිඳ එක්ක ඔක්කොම එකතු වෙලා මේ ප්‍රිය වස්තුන් නිසාමයි අපිට දුක හටගන්නේ. එහෙමනම් මේ සැරේ අපි ඔක්කොම එකතු වෙලා ප්‍රිය වස්තුන් නොලැබෙන්න, ආයේ කවදාවත් දුක උරුම නොවෙන්න වැඩක් පුරුදු කරමු, වැඩපිළිවෙලක් පුරුදු කරමු කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගයේ පුරුදු කළොත්, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කළොත් අපිට ලබන සැරේ ප්‍රිය වස්තුන් හම්බෙන්නේ නැහැ. ලබන සැරයක් හම්බෙන්නේ නැත්තම් යලි උපතක් සිද්ධ නොවුනොත් අපිට යලි ප්‍රිය වස්තුන් මුණ ගැහෙන්නේ නැහැ. යලි ප්‍රිය වස්තුන් මුණ ගැහෙන්නේ නැත්තම් යලි දුකක් අපිට මුණ ගැහෙන්නේ නෑ. අපි දුකෙන් නිදහස්ද නැද්ද? දුකෙන් නිදහස්. එහෙනම් ඉපදෙන මැරෙන ස්වභාවයක් කරගත්තු අපි හැමෝම මොකද්ද කරන්න ඕනේ? ප්‍රිය දේවල් ආයේ ආයේ පතන්න හොඳ නෑ. ප්‍රිය දේවල් නිසා ලැබිච්ච දුක හොඳටම ඇතිද නැද්ද? සංසාරේනකොට අම්මා මැරුණ දවසේ අඬපු කඳුළු එකට එකතු කළා නම් සතර මහා සාගර ජලයට වැඩි කියනවා. ප්‍රිය වස්තුවක් වෙච්ච අම්මා හිමි වෙච්ච දවසේ අඬපු කඳුළු එච්චරට, අඬපු කඳුළු
එච්චරට සතර මහා සාගර ජලයට වැඩි කියනවා. අම්මා මැරිච්ච දවසේ කඳුළු සංසාරේ පුරාවටම එකතු කළා නම්, එහෙනම් ප්‍රිය වස්තුවක් වෙච්ච අම්මා අහිමි වෙච්ච දවසේ දුකට ආඬපු කඳුළු එතරම්, බිරිඳව, දරුවෝ, ස්වාමියාව, නැන්දව, මාමව අහිමි වෙනකොට ආඬපු කොච්චර ඇද්දනේ. හැමදා අපි අම්මෙක් පැතුවා, තාත්තෙක් පැතුවා, දරුවෝ පැතුවා, නෑදෑයෝ පැතුවා, අපි අපේම වෙන්න කියලා පැතුවා, ඔබ මගේ වෙන්න කියලා පැතුවා. අන්තිමට පතලා තියෙන්නේ මොකක් මගේ වෙන්න කියලා? දුක මගේ වෙන්න, අම්මා මගේ වෙන්න. ඒකේ තේරුම දුක මගේ වෙන්න, තාත්තා මගේ වෙන්න, දුක මගේ වෙන්න, නෑදෑයෝ මගේ වෙන්න, දුක මගේ වෙන්න, ස්වාමියා මගේම වේවා. අන්තිමට මොකද්ද පතලා තියෙන්නේ? දුක මගේම වේවා, බිරිඳ මගේම වේවා. පතලා තියෙන්නේ මොකද්ද? දුක මගේම වේවා, ඔබ මගේම වේවා. මොකද්ද පතලා තියෙන්නේ? දුක මගේම වේවා, අපි අපේම වේවා. මොකද්ද පතලා තියෙන්නේ? දුක අපේම වේවා. ප්‍රිය දේවල් නිසා දුක උපදිනවද නැද්ද? ප්‍රිය දේවල් කොච්චරද එච්චරක් දුක. ප්‍රිය දේවල් නැත්තම් එක දුකක්වත් නෑ. එහෙමනම් විසාකාව කොණ්ඩේ තෙමාගෙන ආවා. ප්‍රියමනාප වූ මිනිපිරිය මැරිලා. ඇයි කොණ්ඩේ තෙමුවේ කියලා ආපුවම කියනවා අපේ දුවක් මැරුණ නිසා කියලා. ඒ වගේ දුවලා කොච්චරක් හිටියොත් හොඳ දාපුවම කියනවා සැවැත් නුවර තරම් හිටියත් කමක් නෑ කියනවා. එතකොට කියනවා සැවැත් නුවර දවසකට එක්කෙනෙක් හරි මැරෙන නිසා ඔබට හැමදා කොණ්ඩේ තෙමාගෙන ඉන්න වෙයි, ඇඳුම් තෙමාගෙන ඉන්න වෙයි කියලා. එතකොට විසාකගේ සිහිය උපදිනවා සෝතාපන්න වෙලා හිටපු නිසා. අම්මෝ මට එක්කෙනෙක්වත් එපයි කියන. එහෙමනම් අපිටත් විසාකාව වෙන්න පතපු අයටත් ඒ නුවණ තියෙන්න ඕනද නැද්ද? තියෙන්න එපයි. එහෙනම් අපිටත් ආයේ සංසාරේ ඒපා. පුළුවන් එක්මනට අමා මහ නිවනින් සැනසෙන්න ලැබුණොත් ඒ හොඳටම ඇති. මැරෙන්න ඉස්සරලා සෝතාපන්න වෙන්න ලැබුණොත් දුක නැති කරන වැඩපිළිවෙල ලැබුණා වෙනවා. ජීවිත හතෙන් පිරිනිවන් පාන අවස්ථාව ලැබෙනවා. උපරිමහතයිනේ. අටවෙනි උපතක් නැහැ කියලා රතන සූත්‍ර දේශනාවේ බුදුරජාණන්සේ දේශනා කරනවානේ. නතේ භවං අට්ඨමං ආදියන්ති. සෝතාපන්න කෙනාට අටවෙනි උපතක් නැහැ කියනවා. එහෙමනම් ඔබ සියලු දෙනා ප්‍රියමනාප දෙයක් පැතුවොත් ඒ පැතුවේ දුක. ඔබ ප්‍රියමනාප දේවල් වලින් තොර වුණොත් ඔබ තොර වෙන්නේ දුකෙන්. ඔබට නැති වෙන්නේ දුක. එහෙමනම් ඔබ මොකද කරන්න වෙන්නේ? ප්‍රිය දේ නැති දෙයක් අපි පුරුදු කරන්න ඕනේ. තමයි පුළුවන් ඉක්මනට මේ සසරෙන් නිදහස් වෙන්න ඕනේ. පුළුවන් ඉක්මනට අමා මහ නිවන සාක්ෂාත් කරන්න ඕනේ. එහෙමනම් ඔබ සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.